හොඳයි එහෙනම් මුලින් සාවධානව අහන්න මේ දක්වා කරගෙන යන රබන ධම්මපදයේ ආරම්භක අරලා කුණ්ඩමන දේශනා මාලාවේ තවත් එක් දේශනා පදයකින් පටන් ගන්න. ඉතා ගැඹීර අර්ථයක් තිබෙන ගාථා දෙකක් නමුත් එවැනි ගැඹුරු අඩු විදහ දක්වන මේ දේශනා ඉදිරි කරන්නේ මේ තේරෙන කරුණු පමණක් ඉදිරිපත් කරන්න. මේ ගාථා දෙක දේශනා කළේ දෙව්දත්තරුන් අරමුණු කරගෙන ඒ පොත්වල සඳහන් වෙන බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ සැවැත් නුවර මාර්ගඵලලාභී ගිය අය 105ක් සිටි අය රජගහ නුවර 350,000ක් මාර්ගඵලලාභී ගිහි අය සිටි අය කිය. ඒ රජගහ නුවර සිටපු ගිහි අය බුදුරජාණන් වහන්සේ ළඟට ගොස් විශාල භික්ෂු පිරිසක් ඉල්ලා සිටියා දානය දීම සඳහා. ඒ සඳහා සැරියුත් හාමුදුරුවෝ සහිත භික්ෂූන් වහන්සේලා 1000ක් යදා රජගහ නුවරට වැඩම කළා. දානය දුන්නාට පස්සේ අනුමෝදනා බණ ප්‍රකාශ කොට වදාළේ සැරියුත් මහ රහතන් වහන්සේ විසින්. උන්වහන්සේ ප්‍රකාශ කළා පිරිවර සහිතව යම් කිසි කෙනෙක් දානයක් දෙනවා නම් ඔහුට පිරිවරක් ලැබෙනවා, ඒ වගේම බහුභෝග සැප සම්පත ලැබෙනවා. යම් කිසි කෙනෙක් පිරිවර නැතුව දානයක් දෙනවා නම් ඔහුට පරිවාර සම්පත්තියක් ලැබෙන්නේ නැහැ, බහුභෝග සම්පත්තියක් ලැබෙනවා. යම් කිසි කෙනෙක් පිරිවර සහිතව දානයක් සූදානම් කරලා ඔහු ඒට සහභාගී වෙන්නේ නැතුව දානය දීමට කටයුතු සැලැස්සුවා නම් ඔහුට පිරිවර සම්පත්තිය ලැබෙනවා, නමුත් බහුභෝග සම්පත්තිය ලැබෙන්නේ නැහැ. ඔය දෙකම නොකරපු කෙනෙකුට ඒ දෙකම ලැබෙන්නේ නැහැ. මේ අනුමෝදනා බණ අහලා ඒ පිටස බොහොම සතුටටපත් වෙලා අපි ඔක්කොම එකතිලා දානයක් දෙමු කියලා විශාල දානයක් සෝදානම් කළා. හැම දිනෙකම සහභාගී වෙලා ඒ දානය සෝදානම් කළේ එක්තරා මිනිසෙක් ඉතා වටිනා සිවුරක් පරිස්කාර වශයෙන් සෝදානම් කරලා තිබුණා. කශේෂලු වලින් සුවඳ කැවූ සිවුරක්. ඉතින් එතන හිටපු මිනිස්සු අතර බොහෝ දෙනෙක් ප්‍රකාශ කළා මේ සිවුර දෙව්දත් හාමුදුරන්ට තමයි දෙන්නට ඕනෙන්නේ. මොකද අපේ දුකටයි සැපටයි දෙකටම ඉන්නවා, මඟුලටයි අවමඟුලටයි දෙකටම ඉන්නවා. අපේම නිතර සම්බන්ධකම් පවත්වනවා. ඒ නිසා මේ සිවුර දෙන්නට ඕනේ දෙව්දත්ට. ඉතින් ඒක නිසා දෙව්දත්ට ඒ සිවුර පූජා කළා. ඔහු ඒ සිවුර ඇඳගෙන එහාට මෙහාට ගමන් කරනවා. පසුව ඒ දැකපු සමහර අය ප්‍රකාශ කළා මේ සිවුර දෙන්නට තිබුණේ පූජා කරන්නට තිබුණේ සැරියුත් හාමුදුරන්ට අපරාධේ මේ දෙව්දත්ට පූජා කළේ කියලා. ඒ කතා බුදුරජාණන් වහන්සේට සැලවුණාට පසුව තමයි මේ කියන ලබන ගාථා දෙක දේශනා කළේ. අනික්කසාවෝ කාසාවන් යෝවත්තම් පරිදහස්සති අපේතෝදම සච්චේනන සෝකාසාව මරහති යෝචවන්ත කසාවස්ස සීලේශස සමාහිතෝ පේතෝදම සච්චේන සර්වේ කාසාව මරහති. මේ ගාථා දෙක දේශනා කරන්න ප්‍රථමයෙන් උන්වහන්සේ ජාතක කතාවකුත් ප්‍රකාශ කොට වදාළ ඉස්සර දෙව්දත් හිටියා මුවන් දඩයම් කරලා ඒකෙන් ජීවත්වන මුව වැද්දෙක් වශයෙන්. ඒ කාලේ බුද්ධෝත්පාද කාලයක් නෙවෙයි, පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ සිටි කාලයක්. ඒ පසේ බුදුරජාණන් වහන්සේලා කැලේ වැඩ ඉන්නකොට කැලේ සිටින ඇතුන් ඇවිල්ලා පසේ බුදුරජාණන් වහන්සේලාට වඳිනවා. දන නමස් කරලා ඉස්සරහ ඔළුව තියලා වන්දනා කරනවා. මේක දැක්ක මේ දෙව්දත් කියන ඒ කාලේ හිටපු වැද්දා මේක දැකලා සිවුරක් කොරකම් කරගෙන සිවුර පොරවගත්තා. ඇත්තු දන්නේ මේ සිවුර පොරවගෙන ඉන්නේ වැද්දෙක් කියලා. ඇත්තු ඇවිල්ලා වන්දනා කරන්න හදනකොට ඌට පාසයෙන්ම ඇත්තුන් මරලා උන්ගේ දලාදිය ගන්නට පුළුවන් වුණා. එදා ඒ සිවුර වැරදි විදියට පරිහරණය කළා. මේ කතාව කියලා තමයි බුදුරජාණන් වහන්සේ ගාථා දෙක දේශනා කළේ. අනික් පසාවෝ කාසාවන් යම් කිසි කෙනෙකුගේ සිත තුළ කෙලෙස් කහට තියෙනවනම් ඒ වගේම අපේතෝ දම සච්චේන ඉන්ද්‍රිය දමනයකින් තොර වෙලා සිටිනවනම් සත්‍යයෙන් තොර නම් එවැනි කෙනෙකුට මේ සිවුර සදුසු එකක් නෙවෙයි කියන එකයි ඒ ගාථාවේ තේරුම. යම් කිසි කෙනෙක් කෙලෙස් කහට වලින් යුතුව කටයුතු කරනවා කියන්නේ කෙලෙස් සංසිඳවාගෙන නැහැ, කෙලෙස් පිරිසිදු කරගෙන නැහැ, තාවකාලික වශයෙන් හෝ යටපත් කරගෙන නැහැ.
ඉන්ද්‍රිය දමනය කරගෙන නැහැ කියන එකෙන් අදහස් කරන්නේ ඉන්ද්‍රියන් සංවර කරගෙන නැහැ. ඇස කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් කය ඒ තුළින් ඇලීම් ගැටීම් ඇති වෙනවා. ඒවයි පාලනය කරන්න උත්සාහයක් ගන්නෑ. ඒ වගේම සත්‍යේන සත්‍ය දැකලා නැහැ. පොත්වල නම් මේ සත්‍ය කියන වචනේ වැරදි අර්ථ නිරූපණයක් දක්වලා ප්‍රකාශ කරන්නේ. මම බොරු කියන්නේ නැහැ. බොරු කියනවා සත්‍ය ප්‍රකාශ කරන්නේ නැහැ කියන එකයි මේ පොත්වල දක්වන්නේ. ඊට වඩා ගැඹීර අර්ථයක් තමයි බුදුරජාණන් වහන්සේ ඉම්මතු කරන්නට බලාපොරොත්තු වෙන දෙවිලි ගාථා විදි එක අප කියන්නේ. මේ කරුණෝල යුතු කෙනෙක් නසෝකාසව මරහතේ ඒ සිවුර ඇඳීමට සුදුසුකම් ලැබලා නැහැ. ඊට පස්සේ තමයි උන්වහන්සේ කියන්නේ යම් කිසි කෙනෙක් මේ කෙලෙස් කාට සම්පූර්ණයෙන්ම අයින් කරලා තියනවනේ. ඒ වගේම සීලේශස සමාහිතෝ සිල්වත් නම් සමාහිත සිතක් තියනවනේ. උපේතෝ දම සච්චේන ඉන්ද්‍රිය දමණය යුතු නම් ඒ වගේම සත්‍ය අවබෝධ කරලා තියනවනේ. සර්වේ කාසව මරහති ඌට මේ සිවුර ලැබීමට ඉතාම සුදුසුයි. එයා සිවුර වඳින්නට යෝග්‍ය පුද්ගලයෙක්. එකයි ගාතාවේ තේරුම පළවෙනි ගාතාව දෙව්දත් අරමුණු කරමින් දේශනා කළා. ඊට පස්සේ ගාතාව දේශනා කළේ සරියුත් මහ රහතන් වහන්සේ අරමුණු කරමින් යෝංච මන්ත පසාවස්ස යම් කෙනෙකුගේ සිත තුළ තියෙන කෙලෙස් කහට සම්පූර්ණයෙන්ම නැත්තටම නැති කරලා තියෙනවා නම් කියන එකයි ඒ අදහස. මේ සිත තුළ පහළ වෙන කෙලෙස් ධර්ම රාශියක් තියෙනවා. ප්‍රමුඛ වන්නේ ලෝභ දෝෂ මෝහ කියන එකයි. ඒ ලෝභ දෝෂ මෝහ කියන ප්‍රමුඛ වන කෙලෙස් කහට කෙලෙස් ධර්මයන් නිසා අතිවිශාල කෙලෙස් ප්‍රමාණය සිත තුළ ජනිත වෙනවා. ඒ උකාණි චන්දවිමල හාමුදුරුවෝ ලියලා තියෙනවා කෙලෙස් 1500 කියලා පොතක්. ඒක මෙයා කියවා බලන්න බොහෝ කෙලෙස් ධර්ම තමන්ට අවබෝධ කරගන්නට පුළුවන් වේවි. තමන්ගේ සිත තුළ තියෙන කෙලෙස් ධර්ම ඒවා කියුවට පස්සේ අඩු කරගන්නටවත් සුත්‍රා ගන්න එක හොඳයි. නැති කිරීම සඳහා ගත හැකි මාර්ග ආකාර පහක් පොත්වල දක්වා තිබේ. කෙලෙස් තදංග වශයෙන්, විස්කම්බන වශයෙන්, සම්පුච්ඡේද වශයෙන්, නිස්සරණ වශයෙන්, පටිපස්සද්ධි වශයෙන් කියලා ඒක හඳුන්වනවා. එතෙන් තාවකාලික වශයෙන් යටපත් කරන්න කෙලෙස්. ඒ සඳහා සම්මා සතිය තියෙන්නට ඕන. තමාගේ සිතට යම් කිසි ක්ලේශ ධර්මයක් ඇති වෙන විටම මේ ක්ලේශ ධර්මයේ ඇති උනායි කියලා හිතලා ඒ ක්ලේශ ධර්මයේ සිහිපත් කරලා ඒ සිත මුදා ගන්නට පුළුවන්කම තිබෙන්නට ඕනේ භවනා කරන අයට. ඉදින්දා ජීවිතයේදී උදාහරණ වශයෙන් ඇසට රූපයක් පෙන්වනාට පස්සේ ලෝභයක් ඇති වෙනවනම් රාගයක් ඇති වෙනවනම් ඇලීමක් බැඳීමක් ආදරයක් ඇති වෙනවනම් ඒ ඔක්කොම ක්ලේශ ධර්ම. ඒ වගේම ඇලීමකට අමතරව ගැටීමක් පහළ වෙනවනම් පිළිකුලක් ඇති වෙනවනම් නොමනාපයක් නුරුස්නාගතියක් ඇති වෙනවනම් එතනම පිළිකුල කිව්වේ අර නුරුස්නාගතියෙන් ද්වේෂ සහගත සිතකින් යුතුව ඇති කරගන්නා එකක්. නියම ආකාරයෙන් පිළිකුල දැකීම නෙවෙයි. එතකොට තමන් ඒක ශීක කරලා එවලෙම සිත පිරිසිදු කරගන්නට පුළුවන් ශක්තිය ඇති කරගන්නට ඕන. මේක බොහෝ කාලයක් පුරුදු කරාට පසු ඉතාම පහසුවෙන්ම කෙනෙකුට කරන්නට පුළුවන්. ඉතින් මේ විදිහට සම්මා සතියෙන් හිතෝ කටයුතු කරන කෙනාට තදංග වශයෙන් පුළුවන්, තාවකාලික වශයෙන් පුළුවන් මේ කෙලෙස් ධර්ම යට කරගන්නට. නමුත් අවස්ථාව ලැබුණු විකසම මේ කෙලෙස් ධර්ම නැවත මතුවෙනවා. ඒ තදංග වශයෙන් කෙලෙස් යටපත් කරගෙන සිටින කෙනාගේ සිත පිරිසිදු තබා ගන්නට පහසුයි. භාවනාව දියුණු කරගන්නට ඒක පහසු වෙනවා. ඊට අමතරව සිත තුළ ඇතිවෙන ක්ලේශ ධර්මයන් යට කිරීමට ගනු ලැබෙන උත්සාහය නිසා නිවන් ලැබීමට අවශ්‍ය වන ආකාරයේ කුසල ධර්මයන්ුත් දියුණු වෙනවා. සම්මා සතියත් වැඩෙනවා. මේ නිසා එක සුළුවෙන් සීකර සුළුවෙන් තකන් නැතුව ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරලා ඇති වෙන ඇති වෙන ක්ලේශ ධර්ම යටපත් කර ගන්නට උත්සාහ කිරීම තමයි කළ යුතු වන්නේ. විස්කම්බන වශයෙන් කියන්නේ සෑහෙන කාලයකට කෙලෙස් ඇති නොවීමට ඉඩදී යටපත් කරගෙන සිටීම. මේක සිදුවෙන ආකාර දෙකකින් සමත වශයෙන් භාවනා කිරීමෙන් සිදුවෙනවා, විදර්ශනා වශයෙන් භාවනා කිරීමෙන් සිදුවෙනවා. සමත වශයෙන් භාවනා කළ ධ්‍යාන වලට සමවැදී සිටිනවා නම් විශේෂයෙන් මේ ධ්‍යාන වශයෙන්කුත් භාවයට පත් කරගෙන සිටිනවා නම් සෑහෙන කාලයකට සිත තුළ කෙලෙස් ධර්ම ජනිත වන්නේ. ඒ සමත ශක්තිය තිබෙන තාක් කල් කෙලෙස් ධර්ම ඇති වෙන්නේ.
හැබැයි ඒතෙන් කෙලෙස් ධර්ම සම්පූර්ණයෙන් සංසිඳවල නැති නිසා සමතය කොයිතරම් දියුණු කරලා තිබුණත් ඒ තුලින් අභිඥා උපදවාගෙන තිබුණත් හිටියත් අහසින් යන්නට පුළුවන්කම තිබුණත් කෙලෙස් ධර්ම ඕනෑ වෙලාවක මතුවන්නට පුළුවන්. හරියට උපමාවක් පොත්වල දක්වා තිබෙනවා රබර් පෝලයක් වතුරකට දාලා අතින් තද කරගෙන සිටිනවා. අත තද කරගෙන සිටින තාක්කල් වතුර යට රබර් බෝලේ තියේ. නමුත් අත ගත්ත විකසම රබර් බෝලේ මතුවට පැමිණෙනවා. මතුපිටට එනවා. ඒ වගේ කෙලෙස් ධර්ම කොයි විදිහට තදංග වශයෙන් හෝ විස්කම්බන වශයෙන් යටපත් කරගෙන හිටියත් ඕනෑම අවස්ථාවකදී මේ කෙලෙස් ධර්ම මතුවන්නට පුළුවන්. ඒ තදංග විස්කම්බන වශයෙන් ඒ ආකාරයෙන් සමතයෙන් ක්ලේශ ධර්ම යට කරගන්නවට අමතරව විදර්ශනා වෙනත් පුළුවන් තදංග වශයෙන් විස්කම්බන වශයෙන් ක්ලේශ ධර්ම නැති කරන්න. විදර්ශනා තරමක් දුරට දියුණු වෙලා අනිත්‍ය ආදී දකින්නට පුළුවන්කම ලැබිලා අනිත්‍ය නිරුද්ධ වෙන බව දැකලා ක්ලේශ ධර්ම ඇති වී තියෙන නැති වියාම සිතවිලි මාත්‍ර ඇති වී නැති වියාම අපමණ බව අවබෝධය සිටින කෙනෙකුට බොහෝ දුරට අවුරුදු ගණන් වුණත් කිසිම ක්ලේශයක් නැතුව ඉන්නට පුළුවන්. සිතට එන්නේ නැහැ. එතන හාමුදුරු කෙනෙක් අපි අම්මෙන්ට ආවා. ඇවිල්ලා කිව්වා මේ රහත් වෙච්චා කියලා. මං එහම කොහොමද රහත් වුනේ කියලා. එතකොට තියෙනවා මට අවුරුදු 3ක් කිසිම ක්ලේශයක් ආවේ නැහැ. ලෝභයක්වත්, ද්වේෂයක්වත්, මෝහයක්වත් කිසිම ක්ලේශයක්වත් සිත තුළට ජනිතුනේ නැහැ. අවුරුදු 3ක් එක දිගට. ඉතින් මං එහ කොහොමද රහත් උනේ? සක්මන් කර කර ඉන්නවා. සක්මන් කර කර ඉන්නකොට වතුරේ ගලක් ගැහුවට පස්සේ ඒ වතුරේ රැලි රැලි ඈතට යනවා ෂේ මගේ සිතේම චතින් නිසල වෙලා ඈතට ඈතට වගේ දැක්කා. තව ටික වෙලාවක් යනකොට දෙවෙනි ශරීරෙත් ඒක ඒ විදිහටම දැක්කා. තුන්වෙනි ශරීරෙත් ඒ විදිහටම තව ටික වෙලාවක් ගියාට පස්සේ දැක්කා. ඊටත් පස්සේ හතරවෙනි ශරීරෙත් ඒක ඒ විදිහටම දැක්කා. මං යවෙනම් පස්වෙනි ශරීරයට ඔබ දැක්කනම් ඕකට කියන නම මොකක්ද කියලා. පළවෙනි එකට සෝවාන්, දෙවෙනි එකට සකදාගාමි, තුන්වෙනි එකට අනාගාමි, හතරවෙනි ඒ දැකීමට සහත්. එයා හිතන්නේ ඊමයි සෝවාන් වෙලාවත් නැහැ. ඊට පස්සේ තමයි ඔහුට යථා තත්ත්වයේ තේරෙන්නේ. අපෙන් බහනා ඉගෙන ගත්තු මේ පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන හාමුදුරු කෙනෙක්. මට හම් වෙලා තියෙන ඒ හාමුදුරුව විතරයි පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන කෙනෙකුට. ඔහු මෛත්‍රියෙන් හොඳට මගේ උපදේශ අනුව භාවනා කරලා ධ්‍යාන සම්පත් උපදවා ගත්තා. ඔහු කිව්වා මට ඇවිල්ලා සිතට කිසිම ක්ලේශ ධර්මයක් එන්නේ නැහැ කියලා. නිවසටත් යනවා විවාහ වෙලා දරුවෝ හිටපු කෙනෙක්. ඉස්සර නිවසට යනකොට දරුවන් කෙරෙහි බැඳීමක් ආදී ඇති වෙනවා. දැන් එවැනි එකක් ඇති වෙන්නේ නැහැ කියලා. කිසිම මාර්ගඵලයක් ලැබලා නෙවෙයි. අර සමතේ තුළින් විස්කම්බන වශයෙන් කෙලෙස්සක්පත් වීමක් ඒ සිදේලා තියෙනවා. එයා දන්නවා ඒක මේ මාර්ගඵලයක් නෙවෙයි මම බුද්ධත්වයේ පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්නේ කියලා. ඒක නිසා එයා රැවටිලා හිටියේ නැහැ. මේ විදිහට රැවටෙන අවස්ථාවක් තියෙනවා විස්කම්බන වශයෙන් කෙලෙස්සක්පත් වුණාට පසු. ඔය අටුවා පොත්වල දක්වා තිබෙනවා සමහර හාමුදුරු අවුරුදු 50-60 කෙලෙස් ඇති වෙන්නේ නැතුව ඉඳලා අපි රහත් වෙලා සිටිනවා කියලා රැවටිලා හිටපු අවස්ථාව. ඒ වගේ මිදිච්ච ආකාර පවා ඒ වේ දක්වා තිබෙන එක් හාමුදුරු කෙනෙක් අවුරුදු 60ක් මේ විදිහට රහත් වෙලා කියලා හිටියේ. ඔහුගේ ගෝලයේ අභිඥා සහිතව රහත් වුණාට පස්සේ බැලුවම මොහුට කෙලස් තියෙනවා එහෙම පිටින්ම. මොකක්වත් නැහැ. ඉතින් ඇවිල්ලා අහන ප්‍රශ්න දැන් විවේකයක් නැහැ. මේ තරම් ගෝල පිරිසක් ඉන්නවා කියලා ප්‍රකාශ කළ යවනු. අන්තිමේදී ඒ ගෝල හාමුදුරු කිව්වා ඔබ වහන්සේට දැන් එහෙමනම් මැරෙන්නවත් වෙලාවක් නැතුව ඇති. වැඩ කියලා ඊට පස්සේ හුඟක් දුන්නා. මේ කවුදද මේ ධර්මය අවබෝධ කළේ කියලා විමසනවා. එතකොට කියනවා අවුරුදු 60කට උඩදීනුයි මම මේ ධර්මයේ දැක්කේ. ඕන දෙයක් මවන්නට පුළුවන්. අභිඥාවක් තියෙනවා. ඉතින් එහෙමනම් අද ඇතෙක් මවන්න මෙව්වා. ඒ ඔයා ඇතා එළියට Tamanට ගහන්න මරන්න එන විදිහට මවන්න. එහෙම මරන්න එනකොට මෙයා බය වුණා. ඉතින් ගෝලයා ඇහුවා අතින් අල්ලලා රහතන් වහන්සේලාට එහෙම බියක් එන්නේ නැහැ නේද කියලා. ඊට පස්සේ ඔහුට තේරුණා තමන් මේ මාර්ගඵලයක් ලබන්නේ නැතුවයි මේ රැවටිලා සිටියේ කියලා. ඒ කියන්නේ විස්කම්බන වශයෙන් විදර්ශනා තුළින් වෙන රැවටීමක් තියෙනවා. සමතේ තුළින් වෙන රැවටීමක් තියෙනවා. මේවා දැනගෙන සිටීම සුදුසුයි. සමහර අය අදත් ඒ ආකාරයෙන් රැවටිලා සිටින නිසා තමනුත් රැවටෙන්නට පුළුවන්කම තිබෙන නිසා ඒකයි මේ කතාවත් ප්‍රකාශ කළේ. එතකොට
තදංග විස්කම්බන ඊළඟට සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීමක් තියෙනවා කෙලෙස්වල. සමුච්ඡේදය කියන්නේ මුලින් උපුටා දානවා කියන එක. ගහක මුලුත් එක්ක ගලවා දානවා සි. නැවත ඇති නොවන ආකාරයෙන් කෙලෙස් නැති කිරීම එක මාර්ගඵල වලින් තමයි ලබන්නේ. සත්‍ය වශයෙන් මාර්ගඵල ලැබුවාට පස්සෙ තමයි ලැබෙන්නේ. සෝවාන් වෙනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා ශීලබ්බත පරමවාසය යන සංගෝධ ධර්මයන් සේවි යන බව නිරුද්ධ වී යන බව මේ දන්නවා. ඒහා සම්බන්ධ වෙන කෙලේශ ධර්ම ඒහා අනුයුක්ත වෙන කෙලේශ ධර්මත් එතකොට යටපත් කියන. සකදාගාමී වෙනකොට ඕලාරික වශයෙන් ඇති වෙන කාමරාග පටිගේ සේවි යන. ඒ ඕලාරික වශයෙන් ඇති වෙන කාමරාග පටිගේ සම්ප්‍රයුක්ත වූ ඒට අනුයුක්ත වූ කෙලේශ ධර්මත් එතකොට යට වෙනවා. නැති වෙනවනේ ඒ මා ප්‍රකාශ කළේ යටපත් වෙනවා කියන්නේ. ඊළඟට අනාගාමීනොට කාමරාග පටිග සම්පූර්ණයෙන්ම නැති වී යනවා. එවිට කාමරාග පටිග සම්ප්‍රයුක්ත වූ ඒ කෙලෙස් ධර්මත් නැති වී යනවා. රහත් වෙනකොට තමයි රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා කියන සංගෝල ධර්මයන් පැතේ වීම සිදුවන්නේ. එහිදී විශේෂයෙන්ම අවිජ්ජා නිරෝධයට පත් වීම සිදුවන නිසා ඒ අවිජ්ජා නිරෝධයෙන් පසුව කෙලෙස් ක්‍රේස්පිචස්ම කෙලෙස් ධර්මයක් ඇතිවන්නේ. ඒ ආකාරයෙන් තමයි සමුච්ඡේද වශයෙන් කෙලෙස් ප්‍රහාණය කළ යුතු වන්නේ. මම කිව්වා මේ ධර්මයේ ගාථාවල තියෙන ගම්භීරාත්‍යය කියලා. මේවා හරි ගම්භීර වශයෙන් ගැඹුරු වශයෙන් ප්‍රායෝගික වශයෙන් ඉදිරිපත් කළ යුතු කරුණු. නමුත් එවැනි කරුණු ඉදිරිපත් කිරීමට කාලය අවකාශ දෙන්නේ නැහැ. අපි වැඩකුත් නැහැ එවැනි දේවල් ඉදිරිපත් කර. ඒ මේකට තේරෙන කරුණු ටිකක් පමණයි මේ අපි කියන්නේ. ඊළඟට නිස්සාරණ වශයෙන් සහ පටිච්චසමුප්පාදයේ වශයෙන් කෙලෙස් යටපත් කිරීමක් නැත්නම් නැති කිරීමක් ගැන පොත්වල සඳහන් වෙනවා. නිස්සාරණ වශයෙන් කියන්නේ නිවනට සිතපත් කර ගන්නා විට යම් කිසි කෙනෙක් පරසමවතර සමවැදලා මේ නිවන් සුවය දකිනවා ඒ කාලය තුළදී. ඒ වගේම ඒකෙන් නැගිට්ටට පසුව සෑහෙන වෙලාවක් යනතෙක් ඒකේ තියෙන සංසිඳීම සැනසීම තමයි අත්දකින්න. ඒ කාලය තුළ කෙලෙස් ධර්ම තියා මොන සිතිවිල්ලක්වත් තින්නේ ඉතින් කෙලෙස් ධර්ම වලට ඇතුල් වෙන්නට අවකාශයක් නැහැ. මේක නිස්සාරණ වශයෙන් ප්‍රහාණය කිරීම. මාර්ගඵලයෙන් ප්‍රහාණය වූ ක්ලේශ ධර්ම මාර්ගඵලයෙන් ප්‍රහාණය වුණා. තව ඉදිරියට ප්‍රහාණය කරන්න ක්ලේශ ධර්ම තියෙනවා. නමුත් ඉදිරියට තිබෙන ක්ලේශ ධර්මවත් ඇති වෙන්නේ නැතුව සෑහෙන කාල වේලාවක් සිටින්නට පුළුවන්. ඵල සමෝතයේ සිටින්නට පුළුවන් කාලය වැඩිවන්නට එයින් පසුව තමාගේ සිත නිසලව ඒ වගේම කය සංසුන්ව සංසිඳිලා තියෙන පවත්නා කාලය වැඩි වෙනවා. ඒ වැඩි වී පවත්නා කාලය තුළ කිසිම ක්ලේශ ධර්මයක් සිත තුළ ඇතිවන්නේ නැහැ. සිතට සිටිවිලි ගලා යamak වෙන්නේ නැහැ. එතකොට මේ නිස්සරණ වශයෙන් පටිප්පස්සද්දි වශයෙන් ක්ලේශ සංසිඳීමක් දක්වනවා. මේක ඇතිවන්නේ රහත් වූවන්ට පසුව පමණයි. රහත් වූ කෙනෙකුගේ සිත තුළ කිසිම ක්ලේශ ධර්මයක් නැති නිසා විමුක්ත සිතක් උද්ගතවන්නේ අවිජ්ජා නිරෝධයෙන් ඒ විමුක්ත සිත ඇතිවන්නේ. අවිජ්ජාව නිරුද්ධ කළ නිසා කිසිම සංස්කාර ධර්මයක් ඇතිවන්නේ අවිජ්ජා නිරෝධ අසංඛාර නිරෝධ කියලා ඒක නිසා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කොට වදාළා තිබෙනවා. අවිජ්ජාව නිරුද්ධ කළා නම් සංස්කාර ඇතිවන්නේ කිසිම සිතුවිල්ලක් ජනිතවන්නේ විමුක්ත සිත තුළ. මේ විමුක්ත සිත තුළ කිසිම සිතුවිල්ලක් පහළවන්නේ නැති නිසා ඒ සිත තුළින් කිසිම ක්ලේශ ධර්මයක් ඇති වෙන්නට බෑ මුළු ජීවිත කාලයෙන්. ඒක සංසිඳීගිය තත්ත්වයක්. ඒක නිසා ඒක පටිප්පස්සද්ධි නිස්සාරණයක් කියලායි හඳුන්වන්නේ. මේ විදිහට යෝචවන්ත කසාවස්ස කියන පදයේ කෙලෙස් කාට සම්පූර්ණයෙන් කෙලෙස් ධර්මයන් සම්පූර්ණයෙන් සිඳළු ආකාරයේ විස්තර වශයෙන් අවබෝධ කරගන්නට පුළුවන්. ශීලේසු සුසමාහිතෝ ඊළඟ පදයේ සිල්වත් වෙනවා. සාමාන්‍ය භික්ෂුන් වහන්සේ කෙනෙකුට තියෙනවා චතුපාරිශුද්ධ සීලය කියලා සිල් වර්ග හතරක්. ප්‍රාතිමොක්ඛ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව සංවර සීලය, පච්චේ සම්මිත්‍ය සීලය යන්නේ මේවා හඳුන්වනවා. ප්‍රාතිමොක්ඛ සංවර සීලය කියන්නේ සාමාන්‍යයෙන් ලෝකවාසීන් විස්තර කර හඳුන්වන ආකාරයෙන් කෝටියක් සංවර සීලය. ඒ කියන්නේ කෝටි ගණන් ශික්ෂා පද වලින් සමන්නාගත උපසම්පදා සීලය. ඉන්ද්‍රිය සංවර සීලයේ පසුවටත් කියන්නට තිබෙනවා ඉන්ද්‍රියන් සංවර කර ගැනීම. ඊළඟට පච්චේ සම්නිත්‍ය සීලය කියන්නේ සිව්පස්සේ පරිභෝග කිරීමේදී ප්‍රත්‍යවේක්ෂා කරලා ඒ සිව්පස්සේ ප්‍රත්‍යවේක්ෂා කිරීම. මේට ආහාර ප්‍රත්‍යවේක්ෂා වැනි දේවල් ගියේ වාරයේදී කේවා. ඒ අනුසාරයෙන් අනිත් ඒවත් ප්‍රත්‍යවේක්ෂා කරන ආකාරය දත යුතුයි. ඒ කියන්නේ ඇඳුම් පැළඳුම්, නිවාස, ඇඳ පුටු, මේස ඇතිවිලි ආදී ඒ වෙනි පරිහරණය කරන දේවල් පරිහරණය කිරීමේදී එසේ නම් ප්‍රත්‍යවේක්ෂා කළ යුතුද කියන කරුණ.
බොහෝ විට ඒවා භික්ෂුන් වහන්සේලා පමණයි කරන්නේ ගිහි අය කරන්නේ. ඊළඟට ආජීව පාරිශුද්ධ සීලය තමාගේ ජීවන පැවැත්ම සඳහා කිසිම ආකාරයෙන් වැරදි ආජීවයක් අනුව ජීවනයේ පවත්වාගෙන යාමට උත්සාහයක් එවැනි කෙනෙක් ගන්නෑ. තමන් තුළ නැති ගුණයක් කවදාවත් පෙන්වන්නේ නැහැ. ඇති ගුණයක් දකින්නටත් කෙනෙකුට එවැනි කෙනෙකුට කැමැත්තක් ඇතිවන්නේ නැහැ. එක්විසි අන්වේෂණයක් කියලා දක්වලා තියෙන වැරදි ආකාරයෙන් සිව්පසයේ සොයා ගැනීම නැකත් කියලා ගේන්ද්‍ර බලලා මන්ත්‍ර ශාස්ත්‍ර කියලා වෙදකම් කරලා එවැනි දේවල් බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ තිරස්චාන විද්‍යාව කියලා, තිරිසන් විද්‍යාව කියන කයි අදහස්. ඒවැ නිරත වෙන්නේ නැතුව සිව්පසයේ සොයා ගන්න. ජීවිතේ ගියත් සිව්පසයේ නිසි පරිදි ලැබෙන එකක් විතරයි පරිභෝග කරනු ලබන්නේ. ඒකයි ඒවා ආජීව පාරිශුද්ධ සීලයට අන්තර්ගත වන්නේ. මේ විදිහට ඒ සීලය තියෙනවා. මේ සීලය තියෙනවා පටිප්පස්සද්ධ සීලය කියලා කොටසක්. අර ඉස්සෙල්ලා කියපු පටිප්පස්සද්ධ ක්ලේශ ප්‍රහාණය වගේ. සාමාන්‍ය කෙනෙක් කෙලෙස් බොහෝ විට යටපත් කරගන්නේ තමන්ගේ තියෙන තරාතිරම සලකලා මං වාගේ කෙනෙකුට මේ වාගේ කෙලෙස් ඇති කරගන්නට සුදුසු නෑ කියලා හිතලා. නැත්තම් තමන්ගේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නේ සංඝ රත්නේ තමන් උපදේශ දෙන අයගේ ගරුත්වය ගැන සලකලා සමාජ තත්ත්වය ගැන සලකලා නොඑක ආකාරයෙන් මේ වාගේ වප්ට කරන්නට හොඳ නෑ කියලා හිතලා එහෙම සිල් සංවර කරගන්න අවස්ථාවක් තියෙනවා. සිල් ආරක්ෂා කරගන්න අවස්ථාවක් තියෙනවා. දහන් වශයෙන් දැන් ළඟ ඉමේ ළඟදී කාමයේ වර්ධව හැසිරෙන උත්සාහ කර නඩුකාරවරේ ගුවේ වැඩ තහනම් කළා කියලා ප්‍රවෘත්ති වලට කියන. එවැනි කෙනෙකුට ඒක යෝග්‍ය දෙයක් නෙවෙයි. වෙන කෙනෙක් කරා නම් ඕක ඒ තරම් දෙයක් නෙවෙයි. නමුත් එයාගේ தත්ත්වයට ඒක ගැලපෙන්නේ. ඒ தත්ත්වයට ගැලපෙන්නේ ගැලපෙන බව හෝ නැගලපෙන බව සලකලා කෙනෙකුට පුළුවන් සීලය ආරක්ෂා කරන්න. නැත්තම් තමන්ගේ අපාය බය ගැන දැකලා සීලය ආරක්ෂා කරන්නත් පුළුවන්. මේ තිල්පද කඩකිරීම නිසා අපාය මෙහෙම යන්නට වෙනවා, මේ දුක් විඳින්නට වෙනවා කියලා. නැත්තම් අතීත සංසාරක දුක තේරුම් අරගෙන මේ විදිහට දුස්සීල වශයෙන් සීලය කඩකිරීම තුළින් සංසාරය පුරා ආව ඒව නිසා මම ඒක නිසා නැවත ඒ සංසාර දුක් ඇති කරගන්නට හොඳ නෑ කියලා එහෙම හිතලා කල්පනා කරලා සීල ආරක්ෂා කරන්නට පුළුවන්. නැත්තම් සමාදන් වූ ශික්ෂාපද මම කවදාවත් කඩ කරන්නේ කියලා අදිෂ්ඨානයේ පෙරටු කරගෙන ඒ ශීලයේ ආරක්ෂා කරන්නට පුළුවන්. විවිධ ආකාර තියෙනවා ශීල ආරක්ෂා කරන්නට. පටිප්පස්සද්ධ ශීලය කියන්නේ එහෙම නෙවෙයි, රහතන් වහන්සේ කෙනෙකුගේ සිතේ තියෙන ස්වરૂපය ඉන්න අදහස් කරන්න. මා කලින් කීවා විමුක්ත සිතක් උද්ගත වෙනවා කියලා. විමුක්ත සිත කිසිම දෙයක් හා බැඳී නැති සිතක්, සම්පූර්ණයෙන්ම නිවන් අසයට සකල සංකත අසංකත ධර්මයන්ගෙන් විනිමුක්ත වූ තත්ත්වයක් විමුක්ත සිත කියන්නේ. ඒකේ කිසිම සිත සංස්කාර ධර්මයක් ධර්මයන් ගැලීමක් නැහැ. ඒ සිතින් කිසිම දෙයක් කායික වශයෙන් කරන්නටත් බෑ, වාචික වශයෙන් කරන්නටත් බෑ, මානසික වශයෙන් කරන්නටත් බෑ. මතු පිටපත් සිද්ධිතින් තමයි ඒ කායික වාචික මානසික ක්‍රියා කරන්නේ. ඒක නිසා මේවා ක්‍රියාසිත බවට පත් වෙනවා. මොකුසල් ලකුසල් රශ්න වන දේවල්. එතකොට ඒ යටින් තිබෙන මතු පිට සිතට යටින් පවත්නා වූ ඒ විමුක්ත සිතේ ස්වરૂපය සංසිඳිලා නිවිලා තැම්පත් වෙලා නිසල වෙලා සදා හැම වෙලාවෙම පවතින තත්ත්වය. ඒක නිසා එක පටිපස්සද්දී ශීල ස්කන්ධයටයි අයත් වෙන්නේ. සීලේ සුසු සමාහිතෝ සිත සමාහිත කරගෙන සිටිනවා නම් එවැනි කෙනෙක් මේ සිවුරන් දීමට සුදුසුයි. සමාහිත භාවය කියන්නේ සිතේ සමාධිමත් භාවයක් ඇති කර ගැනීම. මේකේ තියෙන විවිධ සමාධි වර්ග, රූපාවචර සමාධි තියෙනවා, රූපාවචර සමාධි තියෙනවා. ඒවම ප්‍රභේදගත කරලා දක්වලා තියෙනවා විතක්ක විචාර සමාධි, අවිතක්ක විචාර සමාධි, සප්පේතික සමාධි, නිප්පේතික සමාධි ආදී වශයෙන් බුදුජානන් වහන්සේ දේශනා කළා. ඊට අමතරව තියෙනවා නිමිත්ත සමාධි, අප්පිනිත සමාධි, ශුඤ්ඤත සමාධි වැනි සමාධි. නැත්තම් ඡන්ද සමාධි, චිත්ත සමාධි, විරි සමාධි, වීමංසාවෙන් සමාධි තියෙනවා. නැත්තම් අට විමෝක්ෂ අටක් තියෙනවා. නැත්තම් අට විභායතන අටක් තියෙනවා. මේ ආදී සමාධි වර්ග තියෙනවා. මේ සමාධි වලින් යුතු කෙනාටයි සමාහිත පුද්ගලයෙක් කියලා කියන්නේ. මේ සමාධියත් ඇති කර ගැනීම කළ යුතු වන්නේ ආකාර කීපයකින්. හිත පිට යන කෙනෙකුට එක පාට ධ්‍යාන වලට සිටපත් කර ගන්නට බෑ. ඒක නිසා පුළුවන් තරම් සතියෙන් යුතුව බලවත් උත්සාහයක් අරගෙන සිත පිට යන්නට නොදී එකඟ කරගනින්න උත්සාහ කිරීමයි කළ යුතු වන්නේ. ඊට පස්සේ එකම අරමුණක සිට නැවත නැවත පවත්වාගෙන යෑම
ඉතාමත්ම සුදුසුයි. අපි ගේ වාරයේදී මේ අයට පටික්කුල මනසිකාර භානා කරන විට දෙතිස් කුණප කොට්ටහස සජ්ජානා කළ යුතු ආකාරයකි. ඒ ආකාරයනුව සජ්ජානා කරපු කෙනෙක් ඊට පසුව ඇවිල්ලා අපි ප්‍රකාශ කළ අපේ හිත ඉතා හොඳට සමාධිවත් වෙනවා එහෙම කරනකොට කිය. ඒ කියන්නේ කවර ආකාරයකින් හරි හිත සමාධිමත් කර ගැනීමට ක්‍රම වේදයන් තියෙනවා. ඒ ක්‍රම වේදයන් තමන්ට ගැළපෙන එකක් අනුගමනය කිරීමයි කළ යුතු වන්නේ. ඒ සමාධි පිරිහෙනවා. එහෙම දවසම එක විදිහට පවතින එක නිසා පිරිහෙන්නට නොදී ඒවා වශයෙන් කුත් භාවයට පත් කර ගන්නට ඕන. සමාධි වශයෙන් කරන ආකාරය ආදී පිළිබඳ බුදුජානන් වහන්සේ විශේෂ සූත්‍ර ආශ්‍රය දේශනා කරලා තියෙනවා. ඒවා ගැන විස්තර ප්‍රකාශ කරන්නට බැහැ මේ අවස්ථාවේදී. ඒක නිසා මේ සමාධිය ඇති කර ගන්නට ඕන. ඇති කරගත් සමාධිය පිරිහෙන්නට නොදී පවත්වාගෙන යන්නටත් උත්සාහ ගන්නට ඕන. ඒක අද කරලා හෙට නොකර ඉන්නව නෙවෙයි. නිතර නිතර කිරීම බහුලීකරණය කිරීම කියලා බහුලීකත කියලා බුදුහාමුදුරු ප්‍රකාශ කරන එසේ කිරීම බොහෝ දුරට ඉවහල් වෙනවා ඒ සමාධිය පිරිහෙන්නේ නැතුව තබා ගැනීමට. ඒ වගේම රූපාවච සමාධිය පළවෙනි ධ්‍යානෙවත් උපදවා ගත්තා නම් දෙවෙනි ධ්‍යානියත් එකවර උපදවා ගන්නට යන්නට හොඳ නෑ. බුදුහාමුදුරුව දක්වනවා ගාමීපම කියලා සූත්‍රයක මෙවැනි කරුණක්. හරකේ කන්දා එළදෙනක් කන්දක් උඩ තියෙන හොඳ තනකොළ ටිකක් අකා සිටිනවා උට එයට පේනවා. එළදෙනට පේනවා යට තැනිතලාවේ තියෙන ඉතා හොඳ රත්තන්නකොළ ටිකක්. මේක කන්නට ඕනේ කියලා එයා ඉස්සරහ කකුල් දෙක පහළට තියලා ඒක හරියට පටල කරන්නේ නැතුව පසු කකුල් දෙක ඉස්සුවොත් එහෙම එළදෙනට විනාශයක් ඇතිවයි. ඒ වගේම යන්තම් සමාධි මාත්‍රයක් ඇති කරගත්තු අය හිතනවා පළවෙනි ධ්‍යානයට ඇති ගියා නම් අඩු වශයෙන් දැන් මම දෙවෙනි ධ්‍යානයට යනවා කියලා. ඔහුට පළවෙනි ධ්‍යානයක් නැති වෙනවා දෙවෙනි ධ්‍යානයක් නැති වෙනවා අර එළදෙනගේ උපමාව දක්වලායි දක්වා ඒ කරුණ බුදුහාමුදුරුව දක්වන්නේ. ඒ සියලුම ඉහළ ධ්‍යාන වලට ඒ විදිහට උන්වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒක නිසා ගාවී උපම සූත්‍රය අංගුත්තර නිකායේ නාවක නිපාතයේ තියෙන. ඒක මේ ඇයට කැමති නම් අරන් බලන්න. ඒ විදිහට ධ්‍යානයකට සිදපත් කර ගන්නට පුළුවන්කම තිබුණු පමණින් එක පාට ඉහළ ධ්‍යානයකට යන්නට උත්සාහ කරන්නේ නැතුව ඒ සඳහා පළවෙනි ධ්‍යානය වශී කරන්නට කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. එසේ කරලා තමයි දෙවෙනි ධ්‍යානයට ලැබීම් දෙවෙනි ධ්‍යාන ලැබීම සඳහා පිළිවෙත් පූර්ණය කළ යුතු වන්නේ. නැත්තම් දෙපැත්තෙම පිරිහෙනවා. බුදුහාමුදුරුවෝ ඒ බව දක්වා තියෙන සූත්‍රය අරන් බලන්න. එතකොට මේ සමාධියේ තියෙන පටිප්පස්සද්ධි සමාධි කියලා තත්ත්වයක්. මේක සමාධිය රහත්ව කෙනෙකුගේ සිටී තියෙන වෙන කිසි කෙනෙකුට ඒක ඇති කරගන්නට බෑ. සංසිඳීගිය සමාධිය. මා කීවර කණින් කියවෝ විමුක්ත සිටේ. කිසිම සංස්කාර ධර්මයක් නැහැ. නිසලු දැනීම මාත්‍ර මේ දැනීම මාත්‍ර ඔහේ ගලාගෙන යන. ඒකට සීමාවක් නැහැ. ඒක විතක්ක විචාර විරහිත අවිතක්ක අවචාර සමාධි මට්ටමක පවත්නා වූ තත්ත්වය. මේ තත්ත්වය ඕනෑම ශ්‍රේණියකදී සියල්ලම අතහැරිම කියපු කියා සිතන විගසම රහත්ව කෙනෙකුට අත්දකින්නට පුළුවන්. ඒ වගේම කැමති තාක්කල් ඒ සිතේ ඉන්නට පුළුවන්. කිසිම සිතෙල්ලක් ඇති කරගන්න නැතුව. මේක සංසිඳීගිය තත්ත්වයක්. ඒක ගැනීමට උත්සාහයක් අවශ්‍ය නැහැ. ඒක નિરાයාසයෙන්ම ලැබෙන දෙයක්. ඕනෑතරම් වේලාවක් ඉන්නට පුළුවන් දෙයක්. වශී කරන්න දෙයක්ුත් නැහැ. ඒක සංසිඳිලා නිවිලා තැම්පත් වෙලා තියෙන තත්ත්වයක්. මේ නිසා ඒ පටිපස්සද්ධේ තත්ත්වයට පත් වූ සමාහිත සිතකුත් තිබෙනවා. සීලේස සසමාහිතෝ කියන පද දෙකයි ඔපි ඔය විදිහට ඒ පදයයි ඔය විදිහට තර්මක් කරුණු ඉදිරිපත් කරන විස්තර කළේ. ඊළඟට උපේතෝ දම සච්චේන ඉන්ද්‍රිය දමණයෙන් යුතු ඒ වගේම සත්‍ය දක්නා කියන එකයි ඒ අදහස. එවැනි කෙනෙක් මේ කියන කරුණු වලින් යුතු කෙනෙක් සවිකාශාව මරහත ඒකාන්තයෙන්ම එවැනි කෙනෙක් මේ සිවුර ඇඳීමට සුදුසුකම් ලැබලා තියෙනවා. එතකොට දම සච්චේන කියලා වචන දෙකක්. දම කියන්නේ ඉන්ද්‍රියන් දමණය. මේ ඉන්ද්‍රියන් දමණය කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන්ට පිළිවෙලින් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන අරමුණු හමු වුණාට පසුව ඒ තුළින් රාග ඇති වෙන්නේ නැති වෙන්නේ ඇලීම් ඇති වෙන්නේ නැති වෙන්නේ ආශාව ඒවා ඇති වෙන්නේ නැතිනොදී ඒ වගේම ගැටීම් ඇති වෙන්නේ නැතිනොදී තරහව අමනාපේ නුරුස්නා ගතිය එපා වීම පෙන්වන්නට බැරි ගතිය ආදී දේවල් ඇති වෙන්නට නොදී සිත පවත්වාගෙන යන්නට පුළුවන් ශක්තියක් තිබෙන්නට ඕන. මේකත් අර සතියෙන් යුතුව කටයුතු කරන කෙනාට පහසෙන් දිනු කරගන්නට පුළුවන් කරුණා. සතිය නැත්තම් මේකත් කරන්නට බෑ. නැත්තම් සතිය නැති වී ගියාට පසුව ඇහැට රූපයක් පෙන්ලා ඔහේ කෙලෙස ධර්ම ගලාගෙන යනවා. තමන් දන්නේ නැහැ. නැත්තම් භාවනා කරන විට අතීතයට සිත දුවනවා. තමන් දන්නේ නැහැ. අනාගතයට සිත දුවනවා. තමන් දන්නේ නැහැ.
අතීතයේ අනාගතයේ බොහෝ විට ලෝභ ද්වේෂ සම්ප්‍රවිත දේවල් විය හැකියි. ඉතින් බොහෝ වෙලාවකට පසුව තමයි කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් වන්නේ තමන්ගේ සිත පිට ගියායි කියලා. ඒක නිසා අඩු වශයෙන් සතිය දියුණු කරගන්නටවත් මේ අය පුළුවන් තරම් දැන් තියෙන මට්ටමට වඩා දියුණු කරගන්නට උත්සාහ ගත යුතුයි. එසේ කළාට පසුව තමයි අර සමාධිය සිදු කරගන්නට පුළුවන් වන්නේ. ඊට අමතරව මේ ඉන්ද්‍රිය සංවර කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. තමන්ගේ සිත තුළ ජනිත වෙන ක්ලේශ ධර්ම මේ මොහොතේම ජනිත වන විටම දැනගන්නට පුළුවන් නම් ඒක සම්පජඤ්ඤය කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ. ඒ කියන්නේ කෙලෙස් ධර්මයක් ඇති වෙනකොටම මේක දකින්නට පුළුවන්. ඇති වෙලා බොහෝ වෙලා ගියාට පස්සේ දකින්න එක මහා අමාරු දෙයක් නේද? සිත තුළ අපි හිතමු රාගයක් ඇති වෙනකොටම ඒ විකසම රාගයක් ඇති වුණා කියලා දැකලා ඒක ප්‍රහාණය කරන්න පුළුවන්කමයි. සිතේ රාගයක් ඇති වෙලා විනාඩි 4-5ක් හෝ ඊට වැඩි කාලයක් ගියාට පස්සේ ආ රාග සිතක් ඇති වුණා නතර කර ගන්නම් කියලා කරුණ ලැබෙන ක්‍රියාවයි අතර විශාල වෙනසක් තිබෙනවා. ඒක නිසා ඇති වෙච්ච ගමන්ම ක්ලේශ වල එතනම ප්‍රහාණය කරන්නට උත්සාහ ගන්නට පුළුවන් නම් ඒක විශාල ශක්තියක්. ඒක නිසා පුළුවන් තරම් දුරට සතියයි ඒ සඳහා දිනු කළ යුතු වන්. සතිය දිනු වෙච්ච නැති අයට ඕවා කරන්නට බෑ. අපේ කොච්චර කීවත් වැඩක් නැහැ. එතකොට ඉන්ද්‍රිය සංවර කරගන්න පුද්ගලයා විසින් අසවිතර සංවර කරගෙන මදි කන නාසය දිව ශරීරයේ මනස කියන අනිත් ඉන්ද්‍රියන් සංවර කරගන්නට ඕන. මේක භික්ෂුන් වහන්සේලාට නම් ඉතා දරුණු වශයෙන් බුදුහාමුදුරු ප්‍රකාශ කරලා තියෙනවා. භික්ෂුන් වහන්සේලාටයි භික්ෂුණීන් වහන්සේලාට. ඇසට රූපයක් බැලලා ඇලීම් ගැටීම් ඇති කරගන්නවට වැඩිය හොඳයි මහණෙනි රත් වෙච්ච යකඩ උලක් අරන් උඹලගේ ඈත් පොඩි පට්ටම් කරලා දාගන්න. ඒකට කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා ඇස පොඩි පට්ටම් කරලා දැම්මට පස්සේ උඹලට පෙනීම නැති වෙයි නැත්නම් විශාල මරණාන්තික දුකක් වෙයි නැත්නම් මරණය සිදුවේ. ඒක හොඳයි. මොකද ඇහැ සංවර කරගන්න නැතුව කටයුතු කිරීම තුළින් ඇති වෙන අනාගත සංසාර දුක අනුව ඒක සංසන්දනය කළ බැලුවොත් ඇස අසංවර කර ගැනීමෙන් ඇති වෙන අනාගත භය අනාගත දුක සීමා කරන්නට බෑ. මේ ජීවිතේ මරණ දුක වාගේ නෙවෙයි. ඒක නිසා ඒ විදිහට බුදුරජාණන් වහන්සේ විසින් ඉන්ද්‍රිය හයටම ප්‍රකාශ කරලා තියෙනවා කන සංවර කර ගැනීම. කන යකඩ උලක් අරන් ඇඳගෙන කන පොඩි පට්ටම් කරලා දාගන්න එක හොඳයි. ඒ කනට ඇහෙන ශබ්ද තුනෙන් ද්වේෂයක් ඇති කර ගන්නවා නම් රාගයක් ඇලීමක් බැඳීමක් ඇති කර ගන්නවා නම් ඊට වඩා අර කන් දෙක පොඩි පට්ටම් කරගන්න එක හොඳයි යකඩ උලක් ඇඳගෙන කියලා බුදුහාමුදුරුවෝ දක්වනවා. මොකද ඒකෙන් ඒ අපි දවස් සද්දයෙන් ලැබෙන ආස්වාදේ නැත්තම් සද්දේ නිසා ඇතිවන ගැටීම තුළින් ඇතිවන සංසාර දුක සහ ඒ කන එවැදෙම පොඩි පට්ටම් කර ගැනීමෙන් ඇතිවන දුක සංසන්දනය කරලා බැලුවොත් එහෙම කන පොඩි පට්ටම් කර ගැනීමෙන් ලැබෙන දුක ඉතා අල්ප දෙයක්. නමුත් විශාල සංසාරික දුකක් අනාගතයේ විඳින්නට වෙනවා අතීතෙත් ඒ ආකාරයෙන් බින්දා. තමන් අතීතයේ විඳින සංසාර දුක ගැන මන අවබෝධයක් ඇති කරගත යුතුයි. භාවනා දියුණුවනත් එකයි දියුණුවුණේ නැතත් එකයි. හැමදෙනාම මේක කළ යුත්තක්. එහෙම කරන කෙනාට තේරෙනවා තමන් මේ අසංවර කරගෙන ආපු නිසා මේ විදිහට සසර දුක් අනුභව කළා. ඒක නිසා දැන්වත් අපි මේවා සංවර කරගන්න ඕනේ කියලා. අනිත් අතින් මෙතන ඉන්න වැඩිපුර අය මැදිවිය ඉක්ම ගියාය. ඒ අයට පුළුවන් පහසේ මේවා සංවර කරගන්න. ගිහි අයට මේවා කරන්නට බෑ කියලා නතර කරන්නට ඕනෙන්නේ. අර බුද්ධිල කාව්‍යයක පොඩි කාලේ කියලා තියෙනවා මට මහලු වයසේ බැරිය වෙනගා එන පෙරසේ කියලා. බුද්ධිල පඬිතුමා තමයි ඒ කියන්නේ. ඉස්සර වගේ මට වේන ගායනා කරන්න බෑ. තමන්ගේ ගෝලයා හොඳට ගායනා කරනවා දැන් තරඟට යන්නට බෑ. ඒ වගේ තරුණ කාලේ කරන්නට පුළුවන් හැම දේවල්ම කළා. දැන්වත් සුදුසුයි මේ මහලු වයසට මැදිවියත් ඉක්මවලා සිටින නිසා මේවා කරන්නට කියලා ඒ අයට නම් මේක කරන්නට පහසුවෙන්ම පුළුවන්. තරුණ අයට සම්පූර්ණයෙන් කරන්නට නොහැකි වුණත් තමාට යුතු ආකාර දේවල් වලට පමණක් ඉන්ද්‍රියන් අසංවර වශයෙන් කටයුතු කළත් හැම වෙලාවෙම මේක කරන්නේ නැතුව අයුතු දේවල් වල ඒවා කිරීමට එළඹෙන්නේ නැතුව කටයුතු කිරීමයි කළ යුතු වන්නේ. මේ ඉන්ද්‍රිය සංවරය කියන එකෙත් තියෙනවා පටිපස්සද්ධි සත්‍යය සංසිදීගිය තත්ත්වය. මේ තත්ත්වයත් ඇතිවන්නේ රහත් වූ කෙනෙකුට පමණයි. රහත් වූ කෙනෙකුගේ තියෙනවා තනංග උපේක්ඛාව කියලා ගුණාංගයක්. අංග 6කින් යුතු උපේක්ෂාව කියන එකයි ඒ අදහස. මේ දැක්කේ ගැඹුරු ධර්ම කර්ම කියලා මම මුලින් කියේ මේ කරුණ සඳහා. නමුත් ඒවා විස්තර කරන්නේ මේ යන්තම් වචනයක් මේ දෙකම මේ කියන්නේ. ඒ තනංග උපේක්ඛාව කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රිය 6 මෙන් තුලින් નિરાයාසයෙන් ඇතිවෙන උපේක්ෂාවක්.
ඒ සඳහා ආයාසයක් නැහැ, උත්සාහයක් ගැනීමක් මොකක්වත් නැහැ, සතියකින් කටයුතු කිරීමක් නැහැ. ඇසට රූපයක් දැක්කම නම් දැකීම මාත්‍රෙම නතර වෙනවා. ශබ්දයක් ඇහුණා නම් ඇසීම මාත්‍රෙම නතර වෙනවා. Tamanṭa ඒ පිළිබඳව යම් කිසි ඇතට රූපයක් දැකලා කියන්නට ඕ, කරන්නට ඕ, විචේචනය කරන්නට ඕ මොකක් හරි එහෙම අදහසක් නැත්තම් රූපේ දැක්ක දැක්ක මාත්‍රෙම නතර වෙනවා. ඒ ගෑණියක්, මිනිහෙක්, ලස්සනෙක්, ඇතය, හතුරෙක්, මිතුරෙක්, ඔය ප්‍රභේද ඒ සිත් තුළ ජනිත වන්නේ නැහැ. විමුක්ත සිත් තුළ ජනිත වෙන්න අවකාශයක් නැහැ. කනට සද්දයක් ඇහුණත් Tamanṭa ප්‍රශංසා කළත් එකයි, නිନ୍ଦා කළත් එකයි, බැන්නත් එකයි, මොනවා කළත් ඒක ඒ සිත ගණන් ගන්නවත් නෑ වෙන දියක්. ඔක්කොම අතහැරලා තියෙන තත්ත්වයක්. එතකොට ඒක සංසිඳිලා තියෙන්නේ. අමුතුවෙන් සංසිඳවන්නට දෙයක් නෑ. සංසිඳිලා තියෙන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී දක්වනා මේ වාචිනාන්ත අපචිනාති ආදී පාඨ විස්තර කරන විට රස කරන්නෙත් නෑ, විසිරුවා හරින්නෙත් නෑ ඒ විදිහට කියලා. නැවැත්නේ ඒ විදිහට නෑ විදූපේති න සන්දූපේති, ඒකයි නියම පාඨය. නෑ නියම ගිනි දල්ලා ගන්නෙත් නෑ, ගිනි නිවන්නට උත්සාහ ගන්නෙත් නෑ. මොකද මේ තලංග උපේක්ෂාවේ තත්ත්වය ඒකයි, අංග හයකින් යුතු උපේක්ෂාව. එවැනි කෙනෙකු ඒ සිතට මොන රූපයක් දැක්කත් ප්‍රශ්නයක් නැහැ, මොන සබ්දයක් ඇසුවත් ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය නම් ඒ පිළිබඳව කායික වාචික මානසික ක්‍රියාවක් කරන්නට පුළුවන්, අනවශ්‍ය නම් ඔය සිත නිසලව පවතී. ඒක නිසා ඒකට කියන්නේ පටිපස්සද්ධි තත්ත්වයට පත් වූ ඉන්ද්‍රිය සංවර භාවයේ නැත්තම් තලංග පෙක්ඛාව කියලා. උපේතෝ ධම්ම සච්චේන, සච්චේන කියලා තව වචනයක් තියෙනවා සත්‍යය. පොත්වල නම් මේක මම කලිනුත් කියවා තියෙන්නේ වාක් සත්‍ය ආරක්ෂා කිරීම කියලා. ඇත්ත වශයෙන්ම මේ සරුවත් හාමුදුරුවන් අරමුණු කරමින්, ඉලක්ක කරමින් මේ ගාථාව දේශනා කරන බුදුරජාණන් වහන්සේ එවැනි උතුමෙක් උදෙසා වාක් සත්‍ය ආරක්ෂා කිරීමක් කියනවා නම් ඒක ඇත්ත වශයෙන්ම අර කලින් කියපු කරුණුත් එක්ක සංසන්දනය කරන විට ඉතාම පහළ මට්ටමක තියෙන තත්ත්වයක්. සච්චේන කියන වචනේ අර්ථය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම කියලයි මම දකින්නේ. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මය පොත් වලින් කියලා අවබෝධ කරගන්නට බෑ. නිකන් ඒ පිළිබඳ වැටහීමක් ඇති කරගන්නට පුළුවන්. දුක්ඛ සත්‍ය පිළිබඳ යන්තාවක් ලියවිලා තියෙනවා නම් පොතේ ඔක්කොම කියලා ඔක්කොම මතක තියාන ඔක්කොම කෙනෙකුට කියන්නට පුළුවන්කම තිබුණා. බුදුජානන් වහන්සේ දුක්ඛ සත්‍ය පිළිබඳ යන්තාව දේශනා ඉදිරිපත් කළා තියෙනවා. ඒක කටපාඩම් කරගෙන විස්තර වශයෙන් තවත් කෙනෙකුට කියන්නට පුළුවන්කම තිබුණා. එවැනි කෙනෙක් දුක්ඛ සත්‍ය අත්දැකලා තියෙන කෙනෙක්, අවබෝධ කරලා තියෙන කෙනෙක් කියලා හිතන්නට බෑ. ඒක වැරදි එහෙම හිතනවනම්. සමුදේ සත්‍ය ගැන කියන්නට පුළුවන්. යයන්තන්න ගෝලෝ බයි කානන්දි රාගසාගත තත්තදත්තා විනන්දනී සේතී දම් කාමතන්න බහතන්න විභහතන්න කතමංජ බෙක්කේ දුක්ඛ සමුදය නරිය සත්‍ය. මොකද්ද මානි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන්නේ? ඒක දීම පිළිතුර. තණ්හාවක් තියෙනවා නම් කාමතණ්හාවක් හා භවතණ්හාවක් හරි විභහතණ්හාවක් උපනුපන්තන ඇලීම් බැදීම් ඇති කරන මේ තණ්හාවට තමයි මානේ දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ. ඉතින් ওই තණ්හාවේ ප්‍රභේදයයි අරමීම ඒක යතුපතර ගිහිල්ලා ඈතට පුළුවන් තරම් ඒවා අවබෝධ කරගත්තා දුක්ඛ සමුදය ඔහු අවබෝධ කරගත්තු කෙනෙක් වෙන්නේ ඒක කියලා කියන්නට බෑ. නිරෝධ සත්‍ය නම් යටත් පිටසෙන් තෝවාන් වෙලා පරසමෝත සමවැදින්ට පුළුවන් කෙනෙක් නෙවෙයි නම් කවදාවත් අත්දකින්නට පුළුවන් කමක් නැහැ. නිරෝධ සත්‍ය කියලා නිකන් හිතන්නට පුළුවන් ඉච්චරයි. නිරෝධ සත්‍ය මේකයි කියලා අත්දකින්නට නම් අඩුම වශයෙන් සෝවාන්වත් වෙලා ඉන්නට ඕනේ. පරසමෝත වල සමවැදින්ට පුළුවන් සත්‍ය තියෙනවා නම් මේකයි නිවන කියලා අත්දකින්නට පුළුවන් කමක් වෙන්නට ඕනේ. නැති කෙනෙකුට නිරෝධ සත්‍ය දකින්නට බෑ. මාර්ග සත්‍යත් බොහෝ දෙනෙකුට දකින්නට බෑ. මාර්ග සත්‍ය කියනකොට අය මේ වරිය වට්ටංගික මඟෝ සේදීදන් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ ආදී වචනාට කියන්නට පුළුවන්. ඕන කෙනෙකුට ඒක හිතන්නත් පුළුවන්. සම්මා දිට්ඨිය, සම්මා සංකප්පේ, සම්මා වාචාවේ, සම්මා කම්මන්තේ, ආධම්මා ජීවේ, සම්මා වායාමේ, සම්මා සතියේ, සම්මා සමාධි. මේක තමයි දුක නැති කිරීමේ මාර්ගය කියලා. ඔය පිළිබඳව දීවිච්චි කියවිච්ච දේවල් ඔක්කොම මතක තියාගෙන හිටියත් ඔහු මාර්ග සත්‍ය දැකපු කෙනෙක් කියලා කියන්නට බෑ. මාර්ග සත්‍ය දකින්නේ අඩුම වශයෙන් සෝවාන් අත්‍යිකේ. තමන් සෝවාන් ඵලයට නිසි පරිදි රැවටිලා නෙවෙයි, බොරුවට නෙවෙයි, නිසි පරිදි සත්‍ය වශයෙන්ම සෝවාන් ඵලයට සිටපත් කරගත්තා නම් එවැනි කෙනෙකුට තේරෙනවා තමන් සෝවාන් ඵලයට පත්ුනේ මේ ආකාර මානසිකාර පැවැත්වීම තුළින්, මේ ආකාර සම්මා දිට්ඨිය සිත තුළ ක්‍රියාත්මක වීම තුළින්, මේ ආකාරයේ සතිය ක්‍රියාත්මක වීම තුළින් කියලා. මේක මේ තේසත්ත්‍ය ඥාන විස්තර කරන විට බුදුජානනාස් පටිසම්භිදා මග්ගපාළියේ දැක්වෙනවා.
තදා සමුදාගතේ ධම්මේ පස්සනේ පඤ්ඤා පච්චවෙක්කනේ ඥාන කියලා. ඒ මාර්ගඵලයක් පහළ වෙනට ඇති වූ ධර්මයන් දැකිය හැකි නුවණ ප්‍රත්‍යවේක්ෂා ඥානය. මේක මම මේ දක්වා කිසි කෙනෙකුට විස්තර කළා නෑ. මොකද මම දන්නවා කිසි කෙනෙකුට ඒක කරගන්නට බෑ කියලා. මේ ඇගේ ඥාන මට්ටම මට හොඳට දැක ගන්නට පුළුවන්. මේ ඇ ඉන්නේ මේ මේ තත්ත්වයේ කියලා. ඉතින් ඒවා කියලා වැඩක් නෑ. මාර්ගඵලයක් ලැබෙන විට ඒ අපේ තම සෝවාන් මාර්ගඵලයේ එහිදී මේ කොහොමද මගේ සිත තුළ බුද්ධංග ධර්ම පහත වැඩ කළේ, කොහොමද කොයි කොයි ආකාරයෙන්ද ඉන්ද්‍රිය ධර්ම පහ බල ධර්මයන් වැඩ කළේ, කොයි කොයි ආකාරයෙන්ද ආර්යෂ්ටාංග මාර්ගයන් ක්‍රියාත්මක වුණේ, කොයි ආකාරයෙන්ද සීලය ක්‍රියාත්මක වුණේ, සමාධිය ක්‍රියාත්මක වුණේ, ප්‍රඥාව ක්‍රියාත්මක වුණේ කියලා තමන්ට දකින්න පුළුවන්. මා කියපු උපමාවක් තමයි අරයට අපි එන වතුර ටැංකියක් විතරන පිරිසිදු වතුර ටැංකියක මාළු රාශියක් ඉන්නවා. කෑම ටිකක් මැදට දැම්මාට පස්සේ වටේටම ඉන්න මාළු ඒ කෑම ටිකට එනවා, ඇතුලේ පීනගෙන එනවා. ඒක දකින්න පුළුවන් උඩින් ඉඳ පීවිය හැතින කෙනෙකුට. මේ ආකාරයෙන් ප්‍රඥාව දිනු කෙනෙකුට ඒ මාර්ගඵලයක් ලැබෙන අවස්ථාවේ පහළ වූ ධර්මයන් දකින්නට පුළුවන්. විවිධ පැතිකඩ වලින් ඒ ධර්ම ක්‍රියාත්මක වෙලා මේක දැක්කේ කියලා. ඒ වෙලාවේ චතුරාර්ය සත්‍ය ධර්මයන් මේ විදිහටයි ප්‍රකට වුණේ කියලා දකින්නට පුළුවන්. අද කාලේ සෝවාන් වෙලා ඇත්තටම ඉන්න බාල සමුවත් වල සමවදින කෙනෙකුටවත් ඒ වෙලාවේ කොහොමද මං චතුරාර්ය සත්‍ය දැක්කේ කියලා අපි කියලා තියෙන දේශනයක් අහලා නැත්තම් ඒකවත් අඩු වශයෙන් හිතා ගන්නට බැහැ. අනිත්‍යව ගැන කියන්නට එතකොට ඇත්තෙම නැහැ කරුණා. ඒක නිසා මේ මාර්ග ශක්තිය දකින්නට පුළුවන් වන්නේ යටත් පිරිසෙන් සෝවන්වත් උනත් විතරයි. ඒ දකින්න එයාගේ මට්ටමට පමණයි. ඊට එහා තව මාර්ගින්ද කොච්චර නම් තියෙනවද? තෝවාන් වෙච්ච කෙනෙකුගේ මාර්ග සත්‍ය නැත්තම් නිරෝධ සත්‍ය නැත්තම් දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය දැකීම, රහත්ෝ කෙනෙකුගේ මාර්ග සත්‍ය දැකීම අනුව සංසන්දනය කරලා බැලුවොත් හරියට මහා විශාල ජලාශයකට වතුර බින්දුවක් අරන් පෙන්නලා ඒ දෙක සංසන්දනය කරනවා වගේ දෙයක්. ඒක නිසා ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් තැඩුවත් හාමුදුරුවෝ තරම් ශ්‍රාවකයන් අතුරෙන් අග්‍ර වශයෙන් අවබෝධ කරගත්තු කෙනෙක් නැහැ. ඊට පහළ මට්ටම් වලින් තමයි අනිත් අය අවබෝධ කරගෙන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය අවබෝධය ගැන කෙනෙකුට සිතන්නටවත් බැහැ. දැන් අපි අර දුක්ඛ සමුදය පිරිසිඳ දකින්න වැනි පොතක් කියවල බලන්න ඔය අය ඒ පොත නුවණින් යුතුව විෂපස්සරයක් කිව්වනම් කලින්ට වඩා විෂපස්සාකාර ගැඹුරු අවබෝධයක් ලැබේ. තමන්ගේ ප්‍රඥාව යන්තාදුරට තීක්ෂණ වශයෙන් ක්‍රියාත්මක කරන්නට පුළුවන් නම් ඒ තාදුරට දුක්ඛ සත්‍ය තීක්ෂණ වශයෙන් දකින්නට පුළුවන්. පැතිරිලා ගැඹුරින් දකින්නට පුළුවන් එක. ඉතින් එවැනි චතුරාර්ය සත්‍ය ධර්මයක් අවබෝධ කරගත්තු කෙනෙකුට සවිකාසාව මරහතේ මේ කාසාව සිවුර අදීමට සුදුසුකම් තියන ඌ ඒකාන්තයෙන්ම සුදුසුයි කියන එකයි බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරන්නේ. එතකොට ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ දකින එවැනි කෙනෙක්ගේ සිත තුළ තියෙන ඔය සාමාන්‍ය ලෝක සත්‍යාගයේ සිත තුළ තියෙන චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ අවබෝධයක් නෙවෙයි. එවැනි කෙනෙකුට ඒ කියන්නේ එවැනි කෙනෙකුට කියන්නේ අර කලින් කියපු පටිපස්සද්ධිය ආදී தත්ත්වයට සිතපත් කරගත්තු කෙනෙකුට. පටිපස්සද්ධි සීල, පටිපස්සද්ධි සමාධි, පටිපස්සද්ධි ප්‍රඥා, පටිපස්සද්ධි විමුක්ති මේවා අත්දකින කෙනෙකුට චතුරාර්ය සත්‍ය කියන එක කොයිතරම් දුරට ගැඹුරු අවබෝධ වෙලා තියෙනවද කිව්වොත් එහෙම, අවබෝධ වෙනවද කිව්වොත් එහෙම, දුක්ඛ සත්‍ය අවබෝධය නිසා මොහුට හෝ ඇයට තේරෙනවා සම්මා සම්බුද්ධත්වයට පත්ුණත් නැවත ඉපදීමක් අවශ්‍ය නැහැ කියලා. එක සම්මා සම්බුද්ධත්වයක් නෙවෙයි සම්මා සම්බුද්ධ ලක්ෂයක් කෝටියක් එකවර හම්බුණත් එහෙම කවදා සිදු වෙන්නේ නැහැ. එහෙම සිදු වුණා ලක්ෂයක් කෝටියක් නෙවෙයි අසංකේය සම්මා සම්බුද්ධත්වයට ශක්තිය මට ලැබුණත් මට නැවත භවයක නැවත තැනක ඉපදීමක් අවශ්‍ය නැහැ කියන හැඟීම තියෙන දුක්ඛ සත්‍යය තරම් දුරට අවබෝධ වෙලා පරමාණු මාත්‍රයක තරම්වත් රූප කොටසක් එල්පෙණිති තුඩකට ගත්තු රූප කොටසකින් තියෙන ලක්ෂයෙන් එක තරම් රූප කොටසක්වත් මේ ලෝකයේ කිසි තැනක රූපස්කන්ධයේ වශයෙන් නොපැවතිය යුතුයි කියන අවබෝධය තියෙනවා. තමන්ගේ සිත තුළ පඬ සමුවත් වල සමාදින්න පුළුවන්කම තිබේවි, ධ්‍යාන වල සමාදින්න පුළුවන්කම තිබේවි, ඒ ධ්‍යාන සුවත් දකින්න පුළුවන් වේ. ඊවැනි උතුම් මහා සාමාන්‍ය තත්ත්වයන් දකින්නට බැරි උතුම් මානසික මට්ටමක පවත්න අසියුම් දැනීම් මාත්‍රයක් පවක්.
අබම රීනුවක තරම් කාලයක්වත් නොපැවති යුතුයි කියලා නාමස්කන්ධය කෙරේ කලකිරීමක් තියෙනවා. එක ක්ෂණයක් තියාසන ඒකින් ක්ෂණයක්වත් මේ නාම ධර්මයන්ගේ පැවැත්ම කිසිසේත්ම නොපැවති යුතුයි. බක්ම ලෝකයක්වත් නොපැවති යුතුයි. සුද්ධා වාසයකවත් නොපැවති යුතුයි. මේකමයි දුක්ඛ සත්‍ය, මේකමයි දුක්ඛ සමුදය සත්‍ය, මේක පවත්තාගෙන යෑමමයි දුක, මේක පවත්තාගෙන යෑම තිලින්මයි මේ දුක දිගින් දිගට පවතින්නේ. දුක්ඛ නිරෝධයක් කියන්නේ තමන් ලබන නිරෝධ සත්‍යයේ නෙවෙයි එවැනි කෙනෙකුට. දුක්ඛ නිරෝධ සත්‍ය කියන්නේ එවැනි කෙනෙකුට තමන් ලබන අරහත් ඵල සමාවතවත් නෙවෙයි, එහිදී ලබන නිවනත් නෙවෙයි. ඒක මාර්ග සත්‍ය වෙනවා. මොකද මේ පන් නාම රූප ධර්මයන් සදාකාලික වශයෙන්ම නැවත නූපදින ආකාරයෙන් නිවා දමන්නට හේතු වන්නේ ඒක. ඒක නිසා ඒක මාර්ග සත්‍ය වෙනවා. ඵල සමවතර සංවැදී සිටින විඥාන මාත්‍රේ පව පංචස්කන්ධ ධර්මයන්ට අයත් ධර්මයක් තනිකරම දුක්ඛ සත්‍ය බව දකිනවා. මේවා සාමාන්‍ය ලෝක සත්‍යයට කිව්වොත් එහෙම මේ හාමුදුරන්ට පිස්සු කියලා හිතයි. මොකද මේ දුක්ඛ සත්‍ය දන්නේත් නැහැ, සමුදය සත්‍ය දන්නේත් නැහැ, නිරෝධ සත්‍ය දන්නේත් නැහැ, මාර්ග සත්‍ය දන්නේත් නැහැ. ඔක්කොම පටලවාගෙන අවුල් ජාලයක බැහැගෙන නර්ගයේ පඹගාලයක පැටලුනාසේ කියලා ඕනනම් කියාවි. නමුත් සත්‍ය වශයෙන් එවැනි කෙනෙකුට තේරෙන්නේ මේ පංචස්කන්ධ ධම්ම සංඛ්‍යාත සියලුම දේවල් සදාකාලික වශයෙන්ම නැවත නූපදින වශයෙන් ආකාරයෙන්ම නිවි යනවනම් එතනයි ශාන්ත බව, එතනයි නිවීම, එතනයි නිරෝධය කියලා. ඒක නිසා නිබ්බානන් අභිනන්ද තියෙන කෙනෙක් නිබ්බාණයවත් අභිනන්දනය කරන්නේ නැහැ. එතන සංස්කාර ධර්ම තියෙනවා, පංචස්කන්ධ ධර්ම තියෙනවා, එතන දුක තියෙනවා. නාමයන්ගේ පැවැත්ම කොතන තිබුණත් එතන දුකක්. කොයි ආකාර පවතින නාම ධර්මයක් වුවත් රූපයන්ගේ පැවැත්ම මේ කාන්ත වශයෙන් දුකක්. ඒවා පවතින එකම ඒක නිසාම දුක් වෙනවා. මේ සංසාරික දුකුන් එවැනි කෙනෙක් දකින්නේ සාමාන්‍ය කෙනෙක් වශයෙන් නෙවෙයි. අතීත බහවල විඳපු දුක පැහැදිලි ලෙස උඩ දර්ශනය වෙනකොට මේ අසකරණාශේ දිය ශරීරයේ මනස තුළින් ඒවා ක්‍රියාත්මක වූ දුක්ඛ සමුදය දකිනවා. එක් ආකාරයකින් නෙවෙයි, දහ ආකාරයකින් නෙවෙයි, සිය ආකාරයකින් නෙවෙයි, කියන්නට බැරි තරම් ආකාරවලින් මේ ආකාරයෙන් දුක්ඛ සමුදය ක්‍රියාත්මක වුණා නේද කියලා දකිනවා. මාර්ග සත්‍ය දකින විට දකින්නේ එක් ආකාරයකින් නෙවෙයි. මා දේශරේ මේ ප්‍රකාශ කළා මේ පිළිකුල් භාවනා කරන විට ඇතිකර ගත හැකි විවිධ භාවනා ක්‍රම. ධ්‍යාන වශයෙන් කියනවා නම් පළවෙනි ධ්‍යානයෙන්ම 256 ආකාරයකින් අපි එන සෝවාන් වෙනවා නම් සෝවාන් වෙන්න පුළුවන්. ඒ විදිහට බලනකොට සීමාවක් රහිත ආකාරයෙන් මාර්ග සත්‍ය ක්‍රියාත්මක වන ආකාරයේ එවැනි කෙනෙක් දකිනවා. පැහැදිලි ලෙස මේකෙන් ලැබෙන ප්‍රතිඵලය මේකයි කියලා දකිනවා. ඒක නිසා ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ අවබෝධය කොයිතරම් පුළුල්ද කැඹුරුද කියලා කෙනෙකුට කිව්වට කවදාවත් තේරුම් ගන්නට බැහැ. ඒක නිසා මේ ඇත්ගේ දැනුමේ මට්ටමට හරියට හරි තව තවත් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ අවබෝධය වැඩි කර ගන්නට උත්සාහ කරන්න. අර දුක්ඛ සමුදය ප්‍රහාණය කිරීම, දුක්ඛ සමුදය අතහරින්න කියන පොත නැවත නැවත පරිශීලනය කරලා ඒක පැහැදිලි ලෙසම තමන්ගේම අවබෝධයක් තුළින් අත්දකින්නට බලන්න. අනුන්ගේ පොත් පටපාඩම් කරගෙන, ධර්ම පටපාඩම් කරගෙන විනායට කියන එක අවශ්‍යකමක් නෙවෙයි, ලියන එක අවශ්‍යකමක් නෙවෙයි. පොත් ධර්ම දේශනා 100ක් ඇහුවත් වැඩක් නැහැ මතක නැත්තම්. එක ධර්මයක් අහලා තියෙනවා නම් දේශනයක් ඒක මතක තියෙනවා නම් ඒකයි වැදගත්. ධර්ම දේශනා 100ක් මතක තියාගද්දීත් වැඩක් නැහැ. එක ධර්ම දේශනයක් හරි අහලා ඒ අනුව පිළිපැදලා ප්‍රතිපලයක් ගන්නවා නම් ඒකයි වැදගත්. එහෙම නැතුව ත්‍රිපිටකේ කටපාඩම් කරගෙන හිටියත් ඇති වැඩක් නැහැ. ඒවා අපි අතීත සංසාරයේ වූ ත්‍රිපිටක වල කටපාඩම් කරගෙන හිටපු අය තමයි. නමුත් එදා අපිට නිවනක් ලබන්නට නොහැකි වුණා. මිනිස්සා තමන්ගේම අවබෝධය තුළින් ඒවා දකින්නට උත්සාහ ගන්නට ඕනේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ දකින්නට බලන්න ඕනේ. විශේෂයෙන්ම දුක්ඛ සත්‍ය පිළිබඳ දකින්නට ඕනේ. තව තවත් ඔය තියෙන දැනුම යන්තම් පොඩි දැනුමක් විතරයි. ඊට වඩා විශාල දැනුමක් චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් ඇති විය යුතුයි. දුක්ඛ සත්‍ය පිළිබඳව සමුදය ප්‍රහාණය කරන්න පුළුවන් සත්‍ය ඇති විය යුතුයි. මේ විදිහට මේ කියපු කරුණු වලින් යුතුව කෙනෙක් සිටිනවනම් මොනවද ඒ කරුණු? යෝචවන්ත කසාවස් සියලුම ක්ලේශ ධර්මයන් සම්පූර්ණයෙන් නැති කළ සීලේසෝ සිල්වත්තු පටිප්පස්සද්ද සීලයෙන් සමන්නාගතු සුසමාහිතෝ මනා සමාහිත සිතකින් යුතු පටිප්පස්සද්ද සමාධියකින් යුතු උපේතෝ ධම්ම සත්‍ය ඉන්ද්‍රිය දමණයෙන් යුතු නැත්තම් තලංග පෙන්ටහක් උපේක්ෂාවෙන් සමන්නාගත තච්චේන චතුරාර්ය සත්‍යම් ප්‍රතිවේද කළ තමා විසින්න දත්
කෙනෙක් සිටිනවා නම් සවේ කාසාව මරහති. ඔහු ඒකාන්තයෙන්ම මේ කාසාව වත්‍රයේ දැරීමට සුදුසු පුද්ගලයෙක් වෙනවා. අරහත් දජය කියලා ඒක නිසා ඒ සිවුරට මිනිස්සු පාවිච්චි කරනවා. නමුත් ඒ වචනේ තේරුමක් දන්නේ නැහැ. හොඳයි, මේ දක්වා කියප කරුණු කෙටි සාරාංශය මේකයි. අපි ගාථා දෙකක් ප්‍රකාශ කළා. බුදුහාමුදුරු දේශනා කළේ මේ දෙව්දත් අරමුණු කරමින් යම් කිසි කෙනෙකුගේ සිත තුළ කෙලෙස් කහට තියෙනවා නම්, කෙලෙස් වලින් සිත බරිත වෙලා තියෙනවා නම්, ඒ වගේම ඉන්ද්‍රියන් සංවර කරගන්න නැතුව ඇස කන නාසය දිව ශරීරයේ මනස තුළින් නොඑක ආකාර කෙලෙස් ඇති වෙන්නට ඉඩ දී කටයුතු කරනවා නම්, ඒ වගේම සත්‍ය දැකලත් නැහැ, සත්‍ය දකින්නට උත්සාහයක් ගන්නෙත් නැත්නම්, බොරුණු කියන එක නෙවෙයි, බොරුණු කියන අය ඕනතරම් ලෝකෙ සිටිනවා. සත්‍යයෙන් කියන පදේ මා විස්තර කළේ කිනිසයි තෘත්‍රාර්ජ සත්‍ය දැකීම කියලා. එවැනි කෙනෙක්, ඒ කියන්නේ ඒකේ පේව මොකක්වත් නැහැ. ඉන්ද්‍රිය සංවරයකුත් නැහැ, සත්‍ය දැකලත් නැහැ, ඒ වගේම කෙලෙස් කහට නැති කරලත් නැහැ, පුළුවන් තරම් කෙලෙස් වලින් පරිත වෙලා තියෙන කෙනෙක්. නසෝකාසව මරහති. ඔය උඩින් ඇඳට සිවුරක්, ඒ සිවුරට එවැනි කෙනෙක් සුදුසු නැහැ. හරියට තෙලි නාට්‍යවල ඉන්න හාමුදුරුවරු වගේ. පඹයකට වුණා සිවුරක් පරවන්නට පුළුවන්. අර කුඹුරු වල පඹය ඉටවලා මේ තමහට කලිසම් අඳිනවා, කෝට් අඳිනවා, තොප්පියක් දානවා. ඉතින් එහෙමත් කරන්නට පුළුවන්. ඒ ඊළඟට කියන ගාථාව එහෙම නෙවෙයි. ඒකේ ප්‍රතිවිරුද්ධස්සය. යෝචවන්ත කතාවස්ස සීලේස සසමාහිතෝ උපේතෝ ධම්මසච්චේන සවේකාසව මරහති. යම් කිසි කෙනෙකුගේ සිත තුළ පවත්න ක්ලේශ ධර්ම සම්පූර්ණයෙන්ම සංසිඳ වෙලා තියෙනවා නම්, චතුපාරිශුද්ධ සීලයෙන් විශේෂයෙන්ම පටිපස්සද්ධි සීලයෙන් සමන්නාගත නම්, සිත සමාධිමත් නම් විශේෂයෙන්ම පටිපස්සද්ධි සමාධියෙන් යුත නම්, ඒ වගේම ඉන්ද්‍රිය ධර්මණයෙන් යුතු නැත්තම් චලංගු පෙට්ටාවෙන් සමන්නාගත නම්, චතුරාර්ය සත්‍ය ප්‍රතිවේද කරලා තියෙනවා නම්, සවේ කාසාව මරහති, මේ කාසාව වත්‍රය දැරීමට වූ ඒකාන්තයෙන්ම සුදුසු පුද්ගලෙ. ඒකයි ඒ ගාථාවේ තේරුම. එතකොට මෙයට අර කෙලෙස් කහට නැති කිරීම ආකාර පහක් කිව්වොත්, තදංග වශයෙන්, විස්කම්බන වශයෙන් යටපත් කර ගැනීමට උත්සාහ කරන්න, සමුච්ඡේද වශයෙන් සම්පූර්ණයෙන් ප්‍රහාණය කිරීමට ප්‍රථමයි. ඊළඟට අඩු වශයෙන් සීලය තමන් පුළුවන් තරම් දුරට ගරු කරලා ආරක්ෂා කරන්නට ඕන. ඊළඟට සීලේස්ස සමමාහිත සමාධිමස්සිත තව තවත් දියුණු කරගත යුතුයි. පළවෙනි ධ්‍යානයට වසිත පත් කර ගන්න පුළුවන් නම් කලබල වෙන්නේ නැතුව, ඉක්මන් වෙන්නේ නැතුව දෙවෙනි ධ්‍යානයට පණින්නට යන්නට එපා. ගාමි පුන සූත්‍රය ගැන මා කරුණු ඉදිරිපත් කළ ආරම් බලන්න. එතකොට තමයි බුදුහාමුදුරුවෝ මේවා කියන්නේ නිකන් නෙවෙයි කියලා තේරුම් ගන්නට පුළුවන්. ඊළඟට ඉන්ද්‍රියන් සංවර කරගන්න පුළුවන් තරම් දුරට, ඇස කන නාසය දිව ශරීරයේ මනස. ඊළඟට චතුරාර්ය සත්‍ය ධර්මයන් තවත් අවබෝධ කරගන්න බලන්න. ශ්‍රී ක්‍රීම තුළින් නියත වශයෙන්ම තමා බලාපොරොත්තු වන අභිප්‍රාය ඉෂ්ට සිද්ධ කර ගන්නට පුළුවන්. සේම වේවා කියලා ආශිර්වාදනය කරමින් මේ දේශනාව නිම කරමු. දෙවියන්ට අපි පින් දෙමු. ආකාශට්ටාජ කියන පාටියකින් ආකාශට්ටාජ බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන්තරක්ඛන්තු ශාසනං. ආකාශට්ටාජ බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන්තරක්ඛන්තු ශාසනං. ආකාශට්ටාජ බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන්තරක්ඛන්තු මම් පරන්තේ ප්‍රාර්ථනා කරන්න. මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්නෝතු සබ්බ දුක්ඛා පමුච්චතු. මේ කලාව කුසල ශක්තියෙන් මෙයටත් නිවනින් සැනසීමට භාෂණාව ශක්ති උදා වේවා. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වර්ධන්තේ ආයුවන්නෝ සුඛං බලං. ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිමේ වච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිඤ්ඤතු. සුපත්තේවා නිවන් සරණයි.